සුසිල් ප්‍රේම ජයන්ත ඇමතුමා එදා යාපාලන රජ හිටියානේ. ඊට පස්සේ මුලින්ම එයා තමයි මෙතෙන්ට පැන්නේ. ජාතිවාදයේත් එක පැන්නේ එතුමාට හරියයි කියලා හිතාගෙන. දැන් මාව අතරෝල ගත්තාමත් වැඩිපුර කයිවාරුව ගෙවේ සුසිල් ප්‍රේම ජයන්ත ඇමතුමා තමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියනවා වගේ සුසිල් ප්‍රේම ජයන්තව අයින් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එහෙමනම් මීට වඩා ප්‍රකාශ කරපු ලන්සා ඉන්නවා. මීට වඩා ප්‍රකාශ කරපු විමල් වීරවංශ ඉන්නවා. උදේත් නැහැ රැත් නැහැ ගම්මන්පිල ඉන්නවා. වාසුදේව ඉන්නවා. මේ ඔක්කොම ඉන්නකොට ඒගොල්ලන්ට විතරක් කියනවා තමුන් ආසල ඉල්ලා අස්වෙන්ද. හැබැයි සුසිල් ප්‍රේම ජයන්ත දන්නෙත් නැහැ. එයා වාස් කරලා. ඇත්තටම මිනිස්සේ පොළට ගියත් තමයි තේරෙන්නේ පොළේ තියෙන தത്വේ සල්ලි සාගුවේ තියෙන தത്വෙ දැනගන්න පුළුවන්. ඒ නිසා සුසිල් ප්‍රේම ජයන්ත මහත්මයා මෙතනින් අයින් වෙලා. හැබැයි එයා නාඩගමක් දාපු එක දැන් මට දුක. ඒ කියන්නේ කාර එකක් නැහැ පව්වානේ. අහිංසක මිනිහ අම්බු කරලම නැහැ. අම්බු කරලම නැහැ පව්. එයා ආවේ ත්‍රිවිල් එකක් අරගෙන යන්න. එතකොට මම ඉතින් කියන්නේ පිටරට මොනවද තියෙන්නේ කියලා. සල්ලි හම්බ කරුවේ නැද්ද? ඇද මේ ලෝයර් ඇඩිට ප්‍රැක්ටිස් කරලා හම්බ කරලා නැද්ද? ගෙවල් දොරවල් අදාගෙන නැද්ද? පිටරට ගෙවල් දොරවල් නැද්ද? මේ ඔක්කොම මිනිසුන්ට ප්‍රශ්නයක්. දැන් මේ වගේ මෝඩ චූන් දෙන්න අරකයි මිනිසුන්ට. මිනිසුන්ට දෙන්න ඕනේ මම අවංකයි. දැන් අපිට පුළුවන්. මේ මේ රටේ ඉතින් ඒක එයාගේ හිත දන්නවනේ. මේ රටේ කුණු පෙට්‍රල් කවුද ගෙනාවේ? මම ඒකනේ ඔයගලගේ හැමදාම තියෙන ප්‍රශ්නේ තමයි ආයි දාන්න යන්නේ. මම එයා ඔරගන් ඉරවල කියන්න ඕනේ නැහැ. මේ රටේ කුණු පෙට්‍රල් ගෙනවා කියන එක කියන්න පුළුවන්. ඒක තමයි මට කියන්න දෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම කී දෙනෙකුට රනිල් වික්‍රමසිංහ මහතාට 50,000 ගෙවන්න උනානේ පුතා. ඒ වගේ තත්ත්වයක් නේ තියෙන්නේ. ඉතින් මේ ආණ්ඩුවේ අන්න දේශපාලනඥයෙක් ඉන්නවනේ පිරිසිදුව අන්න සාතිකයේ උසාවියෙන් දීලා තිනවා. හයි කෝට් එකෙන් MC කෝට් එකෙන් දීලා තිනවා. අපි හොරු නෑ කියන එක. ඒ ඇති ඉස්සෙල්ලා. නෑ ඒක ඒගොල්ලන්ගේ මණ්ඩලයක චල. දැන් තව තව තියෙනවා. හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට කියලා කිව්වලු. ඒක බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලා.